ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ප්‍රදේශ රැසකට තද වැසි කාලකුණේ අනතුරු අඟවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට රජිනකින් අවසර ලෝපුරා ආරක්ෂාව හා සම්බන්ධ පාර්ශවකරුවන් විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ආරක්ෂක සමුළුව අද ආරම්භ වුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් समकालीन आरक्षक वटपिटावतुल विकाशय वन हमुदावे विशिष्टत्वयन तेमाव ओसे मेमर समलुव पवत्वेन्ने नम वन वरटाई विद्वत् कथिकावकट मुलपुरमिन दिदिनक पुरा पवत्वेन कोलंब आरक्षक समलुवट विदेशी विद्वतुन 13 दिनकु हा विदेश कथिकिन 12 दिनकु अतुलु नियोजितिन 800क पवन पिरिसक एक्व सिदनवा वत्मन आरक्षक भूमिकाव गटुम हो सहयोगिताव त्रस्तवादी समग सटन किरीम हमुदा नवीकरणे वत्मन आरक्षक भूमिकाव तुल हमुदा सूदानम किरीम यान उपमात्रुका दिदिन समुलुवेदी साकच्छावट गनीमट नियमिताई समुलुवे समारंभक अवस्थावट जनाधिपति मैत्रीपाल सिरिसेन मैतिमा प्रधान आराधी लेस एक्व सिटिया आरक्षक लेखम विश्रामिक जनरल शांत कोट्टेकुड युधामुदापति लुतिनन जनरल शवेन्द्र सिल्वायन महत्रुन अतुलु उसस आरक्षक निलतारीन रसक मेम समुलुवे I would like to reiterate the fact that the Colombo defense seminar කොළඹ ආරක්ෂක සමුළුව අපි සංවිධානය කළේ අප ලැබූ ජයග්‍රහණයන් වගේම පරාජයන් පිළිබඳ අත්දැකීම් ඔබත් සමග හුවමාරු කර ගැනීමටයි මේ තොරතුරු තාක්ෂණ යුගයේදී අපි විශ්වාස කරනවා මේ තොරතුරු හුවමාරු විය යුත්තේ සැහැල්ලු මනසක් සහිත ජාතීන් අතර කියලා අද තියෙන තාක්ෂණයත් එක්ක තමයි අපි ගමන් කරන්නේ මගේ අදහස අනුව අපි හිතන්න ඕනේ සංකල්පයන් තුනක් ගැන ජනතාව අපේ පෘථුවිය සහ ලාභය ගැන මං දැඩි ලෙස විශ්වාස කරනවා වර්තමාන හමුදා ක්‍රියාකාරීත්වය මේ සංකල්ප තුන තුල ක්‍රියාත්මක විය යුතුයි කියලා That I leave with you is to ponder on how the military will operate නුවරඑළිය රත්නපුර කෑගල්ල කොළඹ ගම්පහ කලුතර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ත් 150ත් අතර වූ තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මෙවිත දෙක කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීම අගෝස්තු මාස 30 වන දින දක්වා බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා වේගින් ඉද හමන 5 කිලෝමීටර 50 පමණ දක්වා තරමක් තදසලන්ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අද දිනේදී වැසි තත්ත්වයේ සැලකීමේදී බස් නාහිර මධ්‍යම සපර ප්‍රමුව දකුණු සහ වයඹ පළාත්වල විදින්නට වැසි හෝ විදුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම නුවරඑළිය රත්නපුර කෑගල්ල කොළඹ ගම්පහ කලුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලද මිලිමීටර 100ත් 150ත් පමණ තද වර්ෂාපතනයන්ද කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා මහා පරිමාණ මද්ද්‍රව්‍ය වැටලීම් දෙකක් සිදු කිරීමට පොලිසිය සමත් වුණා. ඒ අනුව වත්තල හැඳල මාටාගොඩ ප්‍රදේශයේදී අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 157ක් සහ හෂිස් ග්‍රෑම් 413ක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝධ රථය සහ මද්ද්‍රව්‍ය ජාවාරමේ නුපයාගත් රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද අතරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙතර මෝදර ප්‍රදේශයේදී සැකකරුවෙකු අතඩංගුවට ගෙන ඇත්තේ අයිස් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 36ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 6ක් සමගයි. නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්මැටි තොගයක් අතඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සමත් වුණා. චීනයේ සිට UL 881 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මළු තුල තිබී මෙම දුම්වැටි තොගය සොයාගැන්නා. සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 19කට අධික බවයි රේගු වාද්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මකයි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකම පවුලක් බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ගම්පහ පැවති උත්සවයකට සහභාගී වෙමින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන්ට කෘෂි වන්දි ප්‍රදානය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගොවීන් 1576 දිනක සඳහා රුපියල් ලක්ෂ 230ක් ලබා දීමටයි මේ යටතේ කටයුතු කර ඇත්තේ. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරම යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තාම එහෙම දෙයක් වෙලා නැහැ. අපි සජිත් මහත්තයා ජනාධිපති කරනවා නම් රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා, ඒ වගේම ගමේ ඉන්න පාක්ෂික ඔක්කොගෙම කැමැත්ත ඇතුව තමයි අපි පත් කරන්නේ. කවුරු පත් කරත් රනිල් පත් කෙරුවත්, සජිත් පත් කෙරුවත්, කරූ පත් කෙරුවත්, අජිත් මාන්නප්පෙරම ජනාධිපතිවරයා හැටියට පත් කෙරුවත් අපි ඒ විදිහට එකඟත්වයකට ඇවිල්ලා තමයි මේ ඔක්කොම අර වත්තැලිය ඉදෙනකම් විතරයි ප්‍රශ්න තියෙන්නේ. අපි එක පවුලේ පිරිස, අපි ඔක්කොම එකතු වෙලා මේ මැතිවරණය ප්‍රධාන හතුරට විරුද්ධව අපි සටන් කරන්න ලෑස්ති. මේ කතාව තියෙන මෝද හත් ගව්වා තියෙන අඹුඩේ ගහන්න ඕනේ නැහැ කියලා. ඉතින් දැම්මම ගහගෙන වැඩක් නැහැ නේ. ගහගත්තු වෙලට දැන් හුඟක් අතරමැදි ජරමර වෙති වෙලා තියෙනවා. එක්සත් ජාතිපක්ෂයේ දෙකට කරන්නේ ගොඩක් අය උත්සාහ කළා. අද ඊයේ නෙමෙයි ඉතිහාසයේ ඉඳන්ම. කවදාවත් දෙකට උනේ නැහැ. එකට එකතු වෙලා අපි ජයග්‍රහණය ලබා ගත්තා. අනේ නේ, හරි සතුටුයි. ලේසියම පරාජයට පත් කරන්න පුළුවන් අපේක්ෂක තමයි ගෝඨාභය රාජපක්ෂ. ආසන සංවිධායකවරයා පාර්ලිමේන්තුවට ගියද නොගියද ආසනීය සංවර්ධන කටයුතු සඳහා මධ්‍යම රජයෙන් රුපියල් කෝටි ගණන් ලබා දුන් එකම රජය වත්මන් රජය බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔතෝ මේ කෝටි පහේ වැඩ කරගන්නවා. ඒකත් മന്ത്രി කෙනෙක් නොවිදොත් නැහැ. හැබැයි දැන් മന്ത്രി උනත් නැතත් മന്ത്രിතුමාට දෙන ලක්ෂ 3000ක් ලැබිලානේ. දැන් ඒකෙන් පස්සේ තව ලක්ෂ 2000ක් දෙනවා. දැන් අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ගියා මම වෙන සල්ලි එක පාරකට රණවීර ක්‍රමසිංහ අරමැතිතුමා ලබා දීලා තිබෙනවා. ලැක් එකක් ඇතුළු. එහෙම රජයක් තිබිලා නැහැ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ගම්පෙරළිය වැඩසටහන යටතේ පවුල් 42කට ආධාර මුදල් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. ඒ නිවාසවල අබලන් වහල අලුත් වැඩියා කිරීම සඳහායි. ආපදා වන්දි මුදල් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ජනතා ඡන්දයෙන් පත්වූ රජයේ වගකීම ජනතා යහපත වෙනුවෙන් කටයුතු කිරීම බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ගම්පහ කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියා. ගම්පහ කාර්මික විද්‍යාලයේ කොරියානු ආධාර යටතේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය හා නවීන පහසුකම් වලින් සමන්විත උපකරණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා අමාත්‍ය රිෂාඩ් බදුදීන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මානප්පෙරම හා බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහතුරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ දේශපාලන වශයෙන් ඉතාමත් සංකීර්ණ තත්වයක් තියෙනවා. නමුත් ඒ දේශපාලන සංකීර්ණ තත්වය අස්ථාවරභාවය තිබුණත් ආණ්ඩුව ඉදිරියට යන්න ඕනේ. ආණ්ඩුවකට පත් වුණාට පස්සේ අර පක්ෂේ මේ පක්ෂේ කියලා අපිට ભેද වෙලා අපේ පක්ෂයට ඡන්දෙ දුන්න අයට විතරක් අපි වැඩ කරනවා කියලා කියන්න අයිතියක් නැහැ. ආණ්ඩුව පත් වෙන්නේ මුළු රටටම වැඩ කිරීම සඳහා. අන්න ඒ කරුණ පැහැදිලිව වටහාගෙන දේශපාලන වශයෙන් මොන ප්‍රශ්න තිබුණත් රජයේ නිලධාරීන්ගේ වගකීම තියෙන්නේ තමා සතු කාර්යභාරය අනිකුත් සියලු ભેද වලින් තොරව රට වෙනුවෙන් ඉටු කිරීමටයි. අයවැය සහන යටතේ විශ්‍රාමිකයින්ට වැඩි කළ මුදල යාපනයේ දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයින්ටද කඩිනමින් ගෙවීමට අවශ්‍ය ගණනය කිරීම 68%කින් අවසන් බව දිසා ලේකම්වරයා පවසනවා. රට වෙනුවෙන් එකට සිටමු යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීවයි මෙම කඩිනම් කිරීම සිදු කෙරෙන්නේ. රට වෙනුවෙන් එකට සිටමු යාපනයේ දිස්ත්‍රික් වැඩසටහන හෙට දිනින් අවසන් වෙනවා. මේ වැඩසටහනේ හත්වැන්නමයි. පසුගිය 23 වෙනිදා ඇරඹි යාපනයේ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි කර දී තිබෙනවා. ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීම ඉන් ප්‍රධානයි.
යපනේ දිස්ත්‍රික්කයේ 15,000කට ආසන්න විශ්‍රාමිකයන්ගේ වැඩි කළ විශ්‍රාම වැටුප ලබා දීමට කඩිනම් පියවරකින තිබෙනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. දිවයිනේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන් ගම්පෙරළියේ වැඩසටහන යටතේ කුරුණෑගල බමුණාවල මාර්ග රැසක් සංවර්ධනය කෙරුණා. බමුණාවල පල්ලි මාර්ගය, රත්ගල්ල කුරුඳුගා මඩිත මාර්ගය ඇතුළු මාර්ග කීපයක් මෙසේ සංවර්ධනය කෙරුණේ රුපියල් ලක්ෂ 60ක වියදමින්. එම මාර්ග ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය මාතා අශෝක් කබිස්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. බමුණාවල සල්වැටෝරියන් කන්‍යාරාමී ගුණකිලි අලුත් වැඩියවද මෙම ව්‍යාපෘති වලට සමගාමීව සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ. දොඩම්කොඩ ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂේ කොහලාන ප්‍රදේශයේ සංවර්ධනය කිරුණු මාර්ග දෙකක් ජනතා අයිතියට පත් කිරුණා. මෙම මාර්ග දෙක සංවර්ධනය කිරීමට පියවර ගැනුනේ ගම්පෙරළිය වැඩසටහන යටතේ. ඒ සඳහා වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 18ක්. ඇඹිල් කැටිය හා උක්වත්ත සනස මාවත මෙසේ සංවර්ධනය කිරුණේ වසර ගණනාවකට පසුයි. එම මාර්ග ජනතා අයිතියට පත් කිරීම එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් පින්නකොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බදුල්ල ඇල්ල පස්සර මාර්ගයේ කිලෝමීටර 5ක් කාපට් අතුරා සංවර්ධනය කිරුණා. ඇල්ල සිට පස්සර දක්වා වූ මාර්ගය සංචාරකින් වැඩි වශයෙන් ගමන් ගන්නා මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. එම මාර්ගයේ නිසි ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. මාර්ගයේ කිලෝමීටර 5ක දුරක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 355ක්. මෙම මාර්ගයේ සංවර්ධනය කිරීමටගත් ක්‍රියාමාර්ගය පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළා. මේ මාර්ගයේ නවීකරණ කටයුතු සිදු කිරීමෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයකට ගමන් පහසුකම් සැලසෙනවා. ඒ වගේම ඇත්තටම පහින්වත් යන්න බැරි තත්ත්වයක් තිබ්බේ මේ මාර්ගයේ. අපි හිතනවා මේ මාර්ගයේ වැඩ කටයුතු අවසන් වුණා ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් විදියටත් ගොඩක් සතුටටපත් වෙනවා. කලාවිවේ සිට තිසාවෙව දක්වා ජලය රැගෙන යන යෝධ ඇලෙහි රොන්මඩ සහ ජලජ ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් මහවැලි අධිකාරිය ආරම්භ කර තිබෙනවා. කිලෝමීටර 26ක දිගින් යුත් මෙම ඇලෙහි වසර ගණනාවක සිට රොන්මඩ එකතු වී තිබීම හේතුවෙන් ජලය රැගෙන යාමේ කටයුතු වලට බාධා පැමිණ තිබුණා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ප්‍රසාදය පළ කර සිටිනවා. නායෑමෙන් නිවාස අහිමි වූ හම්බන්තොට පවුල් 13ක් සඳහා නව නිවාස ඉදිකර දීමට පියවරගෙන තිබෙනවා. 2017 වසරේ ඇති වූ අහපත් කාලගුණයත් සමග බෙලියත්ත ඕකේ වෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හීනටි හතමුණ ග්‍රාම නිලධාරී වසමේ එක් නිවසක් හානියට පත් වූ අතර කනමුල් දෙනිය වසමේ අවදානම් කලාපවල නිවාස 12ක පවුල් ඉවත් කෙරුණා. එම පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමට කලල්ගොඩ හා බටහිර කඩිගමු යන ප්‍රදේශවලින් ඉඩම් මිලදී ගැනීමටයි කටයුතු කෙරුණේ. නිවාස ඉදිකළ ඉඩම් කට්ටි සඳහා රුපියල් ලක්ෂ 4 බැගින්ද නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක්ද එක් පවුලක් වෙනුවෙන් ලබා දීමටයි පියවර ගැනුනේ. රජයකත් මෙම පියවර සම්බන්ධයෙන් එම ජනතාව මිසි අදහස් පළ කළා. මාත්‍යයි අපි කට්ටිය සතුටින් දැනට ඉන්නවා මේ හීනටි හතමුණේ කඩිගම ප්‍රදේශයේ රජයෙන් ඉඩමක් අපිට ලබා දීලා අපිට දැන් ගොඩක් සතුටුයි ඉතින්. ගොඩක් සතුටුයි ඉතින් මේ ලබා දුන්නේගෙන ඒ නිලධාරි මහතුරු සියලු දෙනාටත් රජයටත් ස්තුතිවන්ත වෙනවා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. විශිෂ්ට සේවාවක් ඉටු කළ පොලිස් නිලධාරි නැගීමේ උත්සවයක් රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. රත්නපුර පොලිස් කොට්ටාසයට අයත් පොලිසිය 23ක විශේෂ දක්ෂතා දක්වූ නිලධාරීන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ඔවුන් සඳහා පිරිනමුණු මුදල් රුපියල් ලක්ෂ 34ක් පමණ වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම උත්සවය පැවැත්වුණේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශයේ සංවිධාන කරන සිනමා කතිකාවේ 6 වැන්න එම සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා. මෙහිදී ප්‍රධාන දේශනයේ පැවැත්වුවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතායි. සංඛ්‍යා අංක දෘශ්‍ය සංස්කෘතික අවධියේ සිනමා රසවින්දනයේ විශේෂතාමයින් ඔහු එම දේශනයේ පැවැත්වුවා. යුද හමුදා චෙස් කමිටුව ප්‍රථම වරට සංවිධාන කරන අන්තර් ආයතන ජාත්‍යන්තර ශ්‍රේණිගත චෙස් තරගාවලිය හිට සිට ලබන දෙවන දාතෙක් දියතලාවේදී පැවැත්වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. යුද හමුදා චෙස් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් GMCKB ඒකනායක මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ චෙස් කණ්ඩායම් ඊට එක්වන බවයි. බ්‍රිටිෂ් එම්පයර් තරගාවලිය සඳහා තරගකරුවන් තේරීමේ උත්සවයක් ගල්කිස්සේදී පැවැත්වුණා. ලබන වසර සඳහා ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුන් තෝරා ගැනීමද මෙහිදී සිදු කෙරුණා. ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙවස්ථාවට පැමිණ සිටියා.
වනාලි තර්ජන හේතුවෙන් තමන් ගැටලු රසකට මුහුණ දී සිටින බව පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත ගම්මානයේ ජනතාව පවසනවා. ගොවිතැන ජීවනෝපාය කරගත් බෝවත්ත ගම්මානයේ ජනතාවට මේ දිනවල දිගින් දිගට වනාලි බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය සති දෙකක කාලයක නිවාස 25ක් වනාලි ප්‍රහාර වලින් හානියට පත් වූ බවයි ගම්වාසීන් පවසන්නේ. කුඹුරු වලින් නෙලා ගන්නා වීඑස් වැන්න නිවෙස්වල ගබඩා කර ඇති අතර ගම්මානයට පැමිණෙන වනාලි නිවෙස්වලට පහර දී මෙම වී ආහාරයට ගැනීමටද පුරුදු වී සිටින බව ඔවුන් පෙන්වා දෙනවා. අක්‍රිය වී ඇති අලිවැට ප්‍රතිසංස්කරණය කර වනාලි පළවා හැරීමට කටයුතු කරන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ. ඒ සමගින් නයිටීන් දිවාපුවත් අවසන් වනවා. සුබ දවසක්. www.itnnews.lk